ලීසො නැතුව ජුන් කියොන් දුක් වෙනවා වගේම එයාගේ හිතට පොඩි දුකක් ඇති උනේ සූජින් ඉගෙන ගන්න කියලා රටින් පිට වුණ එකට මොකද මේ නිසා ජුන් කියොන්ගේ හිත චුට්ටක් අවුල් වෙනවා කොහොම හරි ඉතින් මේ දේවල් නිසා ගෙදර ඇවිල්ලත් පාඩම් කළාට ජුන් කියොන්ගේ හිත එක තැනක නැහැ ලීසො ගැන තමයි වැඩිපුරම එයාට මතක් වෙන්නේ ලීසොට තාත්තා බලා ගන්න වෙලා නිසා ගොඩක් වෙලාවට ජුන් කියොන්ව මග ඇරෙනවා ඔන්න උදේ අම්මා කාමරේට එද්දි ජුන් කියොන් එයාගේ බඩ අල්ලගෙන රිදෙනවා කියලා දඟලනවා අම්මා නම් හොඳටම බය වෙලා වැඩ ඔක්කොම ඉවරුණාට පස්සේ තමයි ලීසොට පුළුවන් වෙන්නේ ජුන් කියොන්ට කෝල් එකක් ගන්න ඒත් මේ වෙලාවේ කතා කරන්නේ ජුන් කියොන්ගේ අම්මා ජුන් කියොන් ගැන අහද්දී අම්මා කියනවා බඩේ අමාරුවක් නිසා හොස්පිටල් එකේ නැවැත්තුවා දැන් නම් කතා කරන්න බැහැ කියලා මොකද ජුන් කියොන් මේ වෙලාවේ හොඳටම නිදි මේ දේවල් අහලා ලිස ගොඩාක් දුක් වෙනවා ඒ වගේම තාත්තගේ අසනීපෙයි ආදරවන්තගේ අසනීපෙයි මේ දේවල් නිසා ලිස ගොඩාක් අසරණයි අන්තිමට හොඳ වෙලා ගෙදර එන ජුන් කියොන්ට ලිස කතා කරලා මේ දෙන්නගේ සම්බන්ධය නවත්තමු කියලා කියනවා එහෙම කිව්වේ ලිසගේ තාත්තා නිසා මොකද එයාගේ අසනීපේ තාම සුවතට හැරිලා නැහැ ලිසට කවදා එන්න වෙයිද කියලා කියන්නත් බැහැ ඉතින් ජුන් කියොන්ට දුකක් දෙන්න ලිස කැමති නැහැ අන්න ඒ නිසයි මේ විදියට එයා කියන්නේ ඒ ජුන් කියොන් කියන්නේම එයාට මේ දේවල් ප්‍රශ්නයක් නැහැ කියලා මේ සම්බන්ධය නවත්තන්න බැහැ කියලා ජුන් කියොන් හොඳටම අඬනවා ඔන්න ඉතින් ජුන් කියොන් අඬන කියනවා මේක අන්තිම කෝල් එක කරන්න එපා කියලා මේ දෙන්න දෙපැත්තට වෙලා හොඳටම අඬනවා ඔන්න දවසක් ඉස්කෝලේ ඇරිලා එද්දී ජුන් කියොන් දකිනවා මිස්ටර් ප්‍රින්ස් ලීස වාඩි වෙලා පොත් කියපු පුටුව එළියට දානවා එයා නම් කියන්නේ මේ බඩු දැන් පරණයි කියලා බුක් ෂොප් එක ඇතුළට ගියපු ජුන් කියොන් පරණ මතක අලුත් කරන ගමන් ඉන්නේ බිත්තිය ලියපු දෙයක් නිසා ජුන් කියොන්ට මතක් වෙනවා එයාගේ පොඩි කාලේ යාළුවව ජුන් කියොන්ට හිතා ගන්න බැහැ එයා කියපු හැමදේම ලීසට තාමත් මතකික ගැන ඔන්න දැන් හිම වැටෙන කාලෙත් ඇවිත් ඒ ජුන් කියොන් ඉන්නේ ගොඩක් දුකින් ලීසොන් මේ දෙන්නගේ ෆොටෝ බල බල තමයි දවස ගෙවන්නේ විරහ වේදනාවෙන් මේ දෙන්න ගොඩාක් විඳවනවා ඔන්න දැන් ජුන් කියොන්ට පොඩි රස්සාවකුත් හම්බ වෙලා හැබැයි මේ මොඩල් ටිකක් අමුතු පහේ කෙනෙක් මෙයා සෝ ජුන් ගැන ජුන් කියොන්ගේ නිතරම අහනවා